මේ තත්ත්වය වළක්වා ගන්න වැඩපිළිවෙළ කීපයක්ම ආරම්භ කරනවා. ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කරන්න. කොළඹට පෞද්ගලිකව එන වාහන සීමා කරලා ඒ ඇයට හොඳ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් ලබා දීම තුළින් පමණයි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම දුම්රිය සේවය ශක්තිමත් කරලා බස් සේවය ශක්තිමත් කරාම හොඳ තත්ත්වයේ නවීන පහසුකම් සහිත බස් රථ සේවාවක් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වන් සේවාවක් තුළින් මධ්‍යම පාන්තික අයටත් තමන්ගේ වාහනය මගදී නතර කරලා ඒ පොදු සේවා සම්බන්ධ වෙලා කටයුතු කිරීම තුළ වාහන තදබදය අවම කරගන්නත් තමන්ගේ කාර්ය වේගවත්ව කරගන්නත් අවස්ථාවක් දෙනවා. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් බස් රථ හිමියන්ගේ සංගම්වලද ප්‍රසාදය පළව තිබෙනවා. ලෝකයේ කිසිම රටක නැති සේවාවන් දෙකක් ලංකාවේ තියෙනවා. ඒ සේවාවන් තමයි අර්ධ සුභෝභෝගී සේවාවත් ඒ වගේම අධි සුභෝභෝගී සේවාවත්. මේ සේවාවන් දෙකෙන්ම මගින්ව සූරාකෑමට ලක් කරනවා. ඉතින් මේවා පහුගිය කාලේ පුරාම අපිට මහජනතාවගෙන් මගී ජනතාවගෙන් චෝදනාව වර්තමානයේ අමාත්‍යවරයා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ මේ තීන්දුව ඍජුව ක්‍රියාත්මක කරනවා නම් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ විදිහට අපි ඒ අගය කරනවා.